නිල වශයෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා මොන විදිහකටවත් මලසිරුරු භූමිදානය කිරීම හරහා රෝගේ ව්‍යාප්ත වීමක් පිළිබඳව සාක්ෂි නැහැ ඒ නිසා මලසිරුරු භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීම කියන දෙකෙන් ඕනම එකක් ඥාතීන්ගේ අනුමැතියක් සහිතව කරන්නේ දෙකෙන් කොයික කළත් කමක් නැහැ කියලා. අපි දන්න විදිහට දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කරලා තියෙන තාක්ෂණික කමිටුවත් නිර්දේශ කරමින් ඉන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ලොකුවටම කෑ ගැහුවේ මහාචාර්ය මෙත්තිකා විතානගේ කියලා කෙනෙක් ඉන්නගෙන. එයා වෛරස් පිළිබඳ විශේෂඥෙක් නෙවෙයි. එයා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥෙක් නෙවෙයි. එයා භූවිද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක්. ඒත් එයාව ගෙනල්ලා මේකේ පසට වෛරස් එකතු වෙනවා කියලා ලොකු ഘോഷාවක් කරා මාධ්‍යවලි. නමුත් ඇත්තටම මේ සම්බන්ධ විත්තුතුන් උදාහරණයක් විදිහට මහාචාර්ය මලික් පීරිස් වගේ කෙනෙක් වෛරස් පිළිබඳ විද්‍යාව පිළිබඳ ලංකාවේ ඉන්න හොඳම විද්වතෙක්. ඔහුගේ මතයට කිසිම ඉඩක් මාධ්‍යවල දුන්නේ නැහැ. ඔහු කියන එක ගියේ නැහැ. ඒ විතරක් නෙවෙයි වසංගත රෝග විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂකවරයා විදිහට ඉන්න වෛද්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිහල් අබේසිංහ. ඔවුන්ගේ මතයන් මේක ගියේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ අර විෂයට අදාළ නැති කෙනෙක් ඇවිල්ලා උපකල්පන කියනවා පස්සේ ඇයම පිළි අරන් තිබුණා ඒ මහාචාර්යවරියම පිළි අරන් තිබුණා අර ඩෙන්මාර්කේ මුගටියෝ සම්බන්ධ ඇය කියපු කතාව කිසිදු සාක්ෂියකින් තොරව ඇගේ උපකල්පනයක් මත පදනම් වෙච්ච එකක් කියලා. ඒ නිසා ඔය කියන උපකල්පනයි කාලිමෑනියෝ හීනෙන් ඇවිල්ලා පේනවා කියන ඒවයි අතර ලොකු වෙනසක් නැහැ. දැන් ප්‍රශ්න තියෙන්නේ කාලිමෑනියෝ හීනෙන් ඇවිල්ලා පේනවා කියන එක පිළිගන්න අකමැති කට්ටියක් දැන් මේ මහාචාර්යවරයෙක් ඇවිල්ලා එයාගේ ෆැන්ටසි එයාගේ උපකල්පන එයාගේ කල්පිත ඉදිරිපත් කරද්දී ඒවා පිළිගන්නවා. ඉතින් මෙතන තියෙන්නේ මේ සංස්කෘතිය දේශපාලනීකරණය කරලා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්න ඔක්කොම දැන් ඇත්ත ප්‍රශ්න ඔක්කොම යට ගහමින් මේ ප්‍රශ්නේ උඩට ඇවිල්ලා තියෙනවා. ඒක ඇතුලේ මුස්ලිම් ජනතාවට රහි සංස්කෘතික පීඩනයක් එල්ල කරමින් තියෙනවා. දැන් මේ යන්නේ ජාතිවාදී දේශපාලන න්‍යාය පත්‍රවලට සෞඛ්‍ය ගැටලුව මැදි කරලා තියෙනවා. අපි බල කරනවා වහාම සෞඛ්‍ය ගැටලුව වෙන් කරලා ගන්න. සෞඛ්‍ය ගැටලුව වෙන් කරලා අරගෙන ඒ සෞඛ්‍ය ගැටලුව සම්බන්ධ මොකද්ද විද්වත් මතය මොකද්ද වෘත්තික මතය කියලා බලලා ඒ සම්බන්ධ යම් ක්‍රමවේදයකට අනුව කරන ලද පර්යේෂණයකින් පස්සේ ජනතාවගේ සංස්කෘතික අයිතීන් සඳහා ඉඩ ලබා දෙන්න යම් ඕනෑම සංස්කෘතියක් බිම දාලා පාගන එක ඒක විද්‍යාවේ නාමෙන් හරි මොකක් හරි විදියකට ඒක කරන එක අපි කිසිසේත්ම අනුමත කරන්නේ ඒක හරහා ඊටාම අනිතු ප්‍රතිඵල අත් වෙන්න පුළුවන් ඒව හරහා අන්තවාදයන් පෝෂණය වෙන්න පුළුවන් ලංකාව මුස්ලිම් අන්තවාදයේ වගේ එකක හොට්ස්පොට් එකක් බවට එහෙම අන්තවාදයේ වර්ධනය වීම සඳහා තෝරා ගන්නා තැනක් බවට පත් වෙන්න පුළුවන් මේ වර්ධනය වෙන අසහනය ඇතුළේ. Breaking.lk